මාගේ දයාබර ශ්‍රී ලාංකිකයනී මෙය මගේ ඔබ සියලු දෙනාටම පණිවිඩයක් අභියාචනයක්. මොකද අපි මේ අවස්ථාවේ මුහුණ දෙන්නේ අපේ රටේ අපේ සමාජයේ ප්‍රගතියේ ඉදිරි දිශාව පිළිබඳව ඉතාමත් තීරණාත්මක වූ වැදගත් වූ අවස්ථාවකට. පාස්කු ඉරුදින සිදු කෙරුණු ඒ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාතුලින් විපතටපත් වූ සියලු දෙනාටම නිසි ගරුබුහුමන් දැක්වීමට නම් ඒ ශෝකයෙන් අඳුරුවුණු ඔවුන්ගේ දරු පවුල්වල සහ ඔවුන්ගේ ඥාතීන්ගේ ජීවිත නැවත ගොඩනංව ස්ථාපිත කිරීමට නම් ඒ වගේම සමාජයක් හැටියට අපිට මේ ඇති වී තිබෙන භීතියෙන් මිදීමට නම් අපි ශක්තිමත්ව එකමුතුව එක ශ්‍රී ලංකා ජාතියක් හැටියට කරට කරතියා නැගී සිටින්න ඕන. ඒ වගේම වෛරය වර්ගවාදය ආගම්වාදය පදනම් කරගත්ත මේ ජනකෝලාහල ඇතිවෙන්න කවදාකවත් ඉඩ තියන්න බෑ. මොකද 30 වසරක් පුරා අපේ ජනජීවිත විනාශ කරලා අපේ රට අඳුරු කරපු ඒ බිහිසුරු යුද්ධයකට මුල්වුණු ඒ කෝලහල අපිට මෙච්චර ඉක්මනට අමතක වුණාද? ජාතික සංහිඳියාවට සාමයට එකමුතුකමට හැම වෙලාවෙම මුල්වන්නේ මනුෂ්‍යත්වයයි. මම මේ අවස්ථාවෙන් ඔබේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඒ මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න කියලා. මොකද කුඩා කාලේ ඉඳන් අපේ දෙමව්පියෝ වැඩිහිටියන් ගුරු භවතුන් ආගමික නායකයන් හැම වෙලාවම උත්සාහ කළේ අපි තුළ ඒ මානුෂික වූ සාරධර්ම ගුණධර්ම උත්පාදනය කරන්න. ඔබ පොඩ්ඩක් නැවතිලා අඩුම ගාන ඔබේ දරුවන්ගේ මුහුණු දිහා බලන්න. අපි අද ඔවුන්ට දෙන ආදර්ශය මොකක්ද? අපේ උතුම්ම සම්පත වූ මේ මතු පරපුරට අපි යවන පණිවිඩය මොකක්ද? අපි ඇත්තටම උත්සාහ කරන්නේ ආගම්වාදය වෛරය වර්ගවාදය දේශපාලනීකරණය නිසා කැඩිලා බිඳිලා ගිහිල්ලා සුන්වුණු සමාජයක් ඔවුන්ට දායාද කරන්නද? ඒක එහෙම වුණොත් ඔවුන් කවදා හරි අපට සාප කරාවි. මේ අවස්ථාව ගිල්හි යන්න දෙන්න එපා. මොකද අපේ රටේ ඉරණම වෙනස් කරන්න අපිට ශක්තිය තියෙනවා. බෙදුම්වාදයට දේශපාලනීකරණයට ඉඩ තියන්න එපා. මේක අපේ රට, අපේ දරුවන්ට අපි බාර දෙන රට. මනුෂ්‍යත්වය සංකේතවත් කරන ඉතාමත් ශක්තිමත් එකමුතු වූ සමාජයක් බිහි කරලා අපි ඔවුන්ට දායාද කරමු. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.